ඔබ කැමතිම වැඩසටහන් ටෙලි නාට්‍ය නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. තත්ත්ව එකතු වෙන්නේ ආදරණීය ජීවිතය සමගින් අපි සෝදානම් වෙන්නේ මේ උල්ලියානාගේ ආදරය පිළිබඳ ඔබත් එක්ක කතා කරන්න. ඔබේ ජීවිතයත් මේ අපි කතා කරන උල්ලියානාගේ ආදරය ඇතුළේ තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මිනිසුන්ගේ ජීවිතවල එකතු වෙන විවිධ අත්දැකීම් විවිධ පිරිස කොහොමද සම්මිශ්‍රණය වෙලා තියෙන්නේ කියන කාරණය ගැන අපි කතා කරන්න සෝදානම්. උල්ලියානාගේ ආදරය එකට හොඳම නිදසුන බවට පත්ලා තියෙනවා. බොහෝ හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණු උල්ලියානාගේ ආදරය කෙටි කතා සංග්‍රහය පිළිබඳ තමයි අපි අද ඔබත් එක්ක කතා කරන්නේ. මේකේ ලේඛකතුමන්ව අපිට විවිධ ආකාරයට හඳුන්වා දෙන්න පුළුවන්. ගායන ශිල්පියෙක් විදිහට, සංගීත නිර්මාණකරුවෙක් විදිහට, ඒ වගේම දැන් ලේඛකයෙක් විදිහට අපිට ඔහු හඳුන්වා දෙන්න පුළුවන්. මේ තමයි ලකී දේවා මහත්මයා. අයිබෝන් සුබ දැසන. අයිබෝන්. දැන් මුලින්ම අපි ගීත ගැන නම් ඕනතරම් කතා කරලා තියෙනවනේ නේද? 2022 ජනවාරි මාසයේ දක්වන උල්ලියානාගේ ආදරය පිළිබඳ කතා කරමු. මුලින්ම මම කැමතියි මේ ලේඛන කලාවට කොහොමද මේ ප්‍රවිෂ්ටිය ලබා ගන්න සංගීත කලාවේ ඉඳලා? ඇත්තටම මම පාසලින් කාලෙම ලිව්වා. මට ලියන්න පුළුවන්. මම උසස් පෙළ කෙරේ සාහිත්‍ය විෂයයන්. ඉතින් ඒකින්ද ඒ කාලේ මම ලිව්වා, ගීත ලිව්වා, නිසදස් ලිව්වා, කතා ලිව්වා. නමුත් මම සංගීත ශාස්ත්‍රයට ආපු නිසා මට අවස්ථාව උදා වුණේ නැහැ මේ ලේඛන පැත්තට හිත යොමු කරන්න. මම ගීත නිර්මාණය කරා. ඉතින් මම එතකොට මම හිතේ ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමේ, මම හිතන්නේ ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමේ මම ගීත 15ක් 20ක් විතර නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔහොම ඉඳද්දී මට හිතුණා මේ කාලය ගෙවි යද්දී අපරාධේ මමගේ ලියන ශෛලිය මොනවාට ලියන්න ඕනේ කියලා. ඉතින් එහෙම හිතමින් ඉන්නකොට මම ඕකට අලුත් සංකල්පයක් හිතුව. දැන් අපිට ඕනතරම් පොත් තියෙනවා, කෙටි කතා තියෙනවා, නව කතා තියෙනවා, නොයෙකුත් දේවල් තියෙද්දි මම හිතුවා මේකට මොකද්ද මම හැමදිස්සෙම අලුත් අත්දැකීමක් අලුත් සංකල්පයක් එකතු කරන්න ඕනේ කියලා. එහෙම හිතමින් ඉන්නකොට මම කොහොමත් විදේශයේ කෙටි කතා පරිවර්තන කියවන කෙනෙක්. මම ඒක පරිවර්තන ලෝලියෙක්. මොකද මම උසස් පෙළ කරේත් නාට්‍යකරණය සිංහල සාහිත්‍ය. එතකොටත් ඔය නාට්‍යකරණයේදී මුගක් අපි විදේශීය නාට්‍ය සම්බන්ධව ඔහොම මම කෙටි කතා කියවගෙන යද්දී මට දැනිච්ච දෙයක් තිබුණා. මම කුඩා කලිනම්ම ඩයරි එකක් ලියනවා. ඒ ඩයරිය ලියන ශෛලියක් තියෙනවා. සාමාන්‍යයෙන් මම ඩයරිය ලියන්නේ නිකන් කතාවක් ලියනවා වගේ, නිකන් ඩේස් එහෙම නෙමෙයි, විස්තරයක් හොඳට ලියනවා. දැන් අද වැසි දිනයකි, අද මම පාසල් ගියේ නැහැ, ගහේ කුරුල්ල දෙන්නෙක් ඉන්නා, මම එහෙම ලියනවා. ඉතින් කොහොම මගේ ඩයරි කියවන්නේ මගේ යාළුවා හරි කැමති. ඉතින් මේකේ එක එක දේවල් විස්තර නිසා මට හංගලා තියෙන මගේ ඩයරි එක. ඉතින් මම ওই කෙටි කතා, විදේශීය කෙටි කතා කියවනකොට මට දැනුණා මේ මම ඩයරිය ලියන විදිය කතාවුත් ඒ අතරේ තියෙනවා. ඉතින් මම ඔහොම යද්දී හිතුවා කතාවක් ලියන්න ඕන කියලා. ඒ කලෙත් කතා කීපයක් ලිව්වා. කොහමරිම ඔය මේකට අවුරුදු දෙකකට තුනකට කලින් 30 මම ඔක ලිව්වේ. එක කතාවක් මම මට දැනිච්ච මගේ අත්දැකීමක් මම ඒක ලිව්වා රුසියානු පරිසරයේ ලියලා. මට දැන් දැනගන්න ඕන මේක කොහොමද වෙන කෙනෙක්ට මේක මේ මගේ අලුත් පරිවර්ෂණය දැනෙන්නේ කියලා. මම දවසක් ඕක ගීවන්ත අර්ථසාද කියන මම කියන්නේ මේ ඇවිදින පුස්තකාලය කියලා ඔහුට. දවසක් එයාට මම මේක දීලා කිව්වා මේ මට මේ කතාව කියවලා මට පොඩ්ඩක් මේ කියන්න මේකේ අඩුපාඩු කියලා. ඊපස්සේ එතුමා එක කියවලා මට කිව්වා ලකී ලස්සන කතාවක්. හැබැයි මට මේක ඔයාලට හරියටම උත්තරේ දෙන්න නම් මේකේ ඔරිජිනල් පිටපත රුසියානු කතාව මට ගෙනත් දෙන්න ඕනේ කියලා. ඉතින් එක්කලා ගියාම මං කිව්වා නෑ නෑ ඔක රුසියන් කතාවක් නෙවෙයි, ඒක මගේ එකක් කිව්වම එයා විශ්වාස කරේ නෑ ඕක. මට කිව්වා මේ සෙල්ලම් කරන්න එපා කතා එක්ක. මේක මේ කියනකොටම තේරෙනවා මේක විදේශීය කතාවක් බව කියලා. අසම මං කිව්වා නෑ නෑ ඕක මොක මම ලිව්වේ කියලා කිව්වා. මෙයා විශ්වාස කරන්නෙම නෑ. හැබැයි මගේ වාසනාවට මං ওই කතාවට ගත්ත කතා නායිකාව එතුමගේ ඥාතියෙක්. මම එතකොට කිව්වා ඔයා දන්නවද අහවලා අන්න එයාගේ ලයිෆ් ස්ටෝරි එක තමයි ඕක අස්සේ තියෙන්නේ කියලා. මම ඔළුව අත ගහගෙන කිව්වා
එයාට ඇත්තටම හරි සතුටක් ඇති වුණා. එයා කිව්වා ලකි මේක අලුත් සංකල්පයක්. මෙහෙම කවුරුත් ලියලා නැහැ මේ වගේ දෙයක්. ඔයා මේ වගේ තව ටිකක් ලියන්න කියලා ඒ වෙනකොටත් මම කීපයක් ලියලා තිබුණා. සෑමව ගොඩක් උනන්දු කරා. එයාම තමයි සෝදුපත් පරීක්ෂාවේදීත් මට ගොඩක් උපදෙස් දුන්නේ. කෙටි කතා 10ක් තියෙනවා නේද? කෙටි කතා 10ක්. ඇත්තටම 14 15ක් ලියන්න ගියේ මොත් ඉතුරු ටික එහෙම තිබ්බායේ. කියනවනම් මොකද ඔය ලියද්දී ඔය හැම කතාවක්ම වෙනත් රටක පරිසරයෙන් තමයි ලියලා තියෙන්නේ. ඒක තමයි විශේෂ වෙන්නේ නේද? ඔව් දැන් ඒකේ සමහර කතාවලදී ඒ රටවල නීතිමය පරිසරය නීතිමය ගැටලු ඔක්කොම සොයා ගන්න ඕනේ. මම ගිහිල්ලා තියෙන රටවල නම් මම ටිකක් ගියායි කියලා මුළු රටේ හැමතැනම මම වෙදින් නැහනේ. ඒ පොඩි අවබෝධයක් තියෙනවා. අන්තික මම සංගීතය කරනකොට සංචාරක හෝටල්වල ගී ගයන නිසා සංචාර ඒගොල්ලන්ව හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ හැසිරීම රටාව, උන්ගේ කතා කරන විලාසය, ගමන්, ඇඳුම් මේවා මගේ ඔළුවේ තියෙනවා. එක එක රටවල ප්‍රංශය අය කොහොමද, ජර්මනි අය කොහොමද, රුසියාව අය හැසිරෙන්න කොහොමද. ඉතින් ඒවත් මගේ කම්පියුටර්කම සේව් කරගන්නවා. ඒ ඔක්කොම අත්දැකීම් වලින් තමයි ඔය කතා මම නිර්මාණය කරන්න ගත්තේ. හැබැයි මට අවශ්‍ය වුණේ නැහැ කිසිම දේශපාලන විවේචනයක්වත් ගමක් රටක් පෙරලන්නවත්. මට ඕන කරලා තිබ්බේ පොත් කියවන ප්‍රේක්ෂකයන්ට, කියවන රසිකයන්ට රසයක් දැනෙන්න, රස වින්දනය කියන එක මනසට ආය ඇතුළත් කරන්න. මොකද මම හොඳටම දන්නවා මම මනෝ සමාජය සටහන් කරන ගුරුවරයෙක් විදිහට අද ළමයින්ගේ රසවින්දනය ගොඩක් පහළ වැටලා තියෙනවා. අපි ওই රසවින්දනය ගැන කතා කරන්න ඕනේ. ඒක විශේෂයෙන්ම ඔබ මාතෘකාව මත කරපු නිසා අපි කතා කරමු. උල්ලියානාගේ ආදරයට මේ කෙටි කතා සංග්‍රහයට 10, ඒ කියන්නේ කෙටි කතා 10ක් අන්තර්ගත වෙලා තිනවා. ගොඩක් දේවල් රුසියාව සම්බන්ධ කරගෙන ලියවිලා තිනවා. ඒකට විශේෂ හේතුව මොකක්ද අපි කතා කරමු. මොකද රුසියාව, රුමේනියාව, ඉන්දියාව, එතකොට ඉතාලිය, එක්සත් රාජධානිය වැනි රටවල් එකතු කරගෙන තමයි මේ උලියානාගේ ආදරය එළියවිලා තියෙන. එතකොට රුසියාව වැඩිපුර විශේෂත්වයක් ගන්නවද? මොකක්ද ඒක? ඔව්, මම රුසියන් කෙටි කතා වලට ගොඩක් කැමතියි. ඔබ ඔය කියවපු දේවල් වලත් කියෙම්ද මේක තු කරගෙන තියෙන්නේ නැත්තම්? නෑ, මම මගේ කුඩා කාලේ ඉඳන් මම අත්දකපු, මම දැකපු, මම අහපු, මට විඳින්න සිද්ධ වුණු අත්දැකීම් තමයි ඔය කතා වල තියෙන්නේ. උඟක් කතා වලට ඒ කියන්නේ ඒක ප්ලොට් එක, ඒ කියන්නේ ඒකේ මූලික සංකල්පය උනේ මම දැකලා තියෙන මට දැනෙච්ච දේවල්. ඉතින් ඒ දැනෙච්ච දේ වෙනත් රටකින් නිර්මාණය කරද්දී උගාක් උත්සාහ කරන්න ඕනේ. මොකද මෙහි තියෙන සමාජ රටාවයි වෙනත් රටක සමාජ රටාවක් වෙනස්. ඒකට ඒ රටකින් මම මේක ඉදිරිපත් කරද්දී මම ඒ සෑහෙන, ඒ කියන්නේ පරීක්ෂණයක් කරන්න ඕන, විස්තර සොයාගෙන ඒව ගබඩා කරගෙන කුටිම කියන මට මතකයි. මම දැන් මට ඒ රටවල ඉන්න සමහර මගේ මිතුරන්වට උදව් කරලා තියෙනවා. ඒ විස්තර දෙන්න දැන් උදාහරණයක් වශයෙන් මම ඉන්දියාවේ කතාවක් තියෙනවා ටජ් මහලට අරුතක් කියලා. දැන් ලංකාවේ නම් මම දන්නවා මට මම ඉන්නේ මොරටුවේ. මොරටුවේ නම් ගාල්ලට මට යන්න වෙන්නේ පැය දෙකක් නම් දෙකහමාරක්. හයිවේ එකෙන් ගියොතින් එහෙමයි, අනික් පාරෙන් ගියොතින් මෙහෙමයි. නමුත් ඉන්දියාවේදී මම දන්නේ නැහැ වාහනයක නැග්ගම මට යන්න මේ ප්‍රදේශින තව ප්‍රදේශයකට යන්න කොච්චර වේලාවක් ගත වෙනවද කියලා. නමුත් අන්නේ ඔක්කොම ඩීටේල්ස් මම එහි ඉන්න මගේ මිතුරන්ගෙන් සොයා ගන්නවා. මොකද ඒක සත්‍ය විදිහටම මට මේ කතාව ගොඩනගන්න අවශ්‍ය නිසා. දැන් පාසලක් මට අවශ්‍ය නම් ඒ පාසල මෙහි පාසලක් සමග සංසන්දනය කරද්දී මම සමහර විට කියනවා මට පාසලක් ඕනේ හරියට. ඒක මෙහි අපි හිතුව මට මෙහි රාජකීය විද්‍යාලය කියලා. රාජකීය විද්‍යාලය හා සමානව එහි තියෙන පාසල මොකද්ද? එතකොට එයා කියනවා මෙන්න ඒ විදිය පාසලක් මෙහි තියෙනවා. එතකොට අන්න ඒ වගේ විස්තර අරගෙන කොට මම ගොඩනගන චරිතයේ හැඩරුව පවා මං ඇඳලා ඒගොල්ලන්ව නිර්මාණය කරලා මට අවශ්‍ය මුහුණ, මට අවශ්‍ය ගමන් ලතාවේ ඔක්කොම මම වෙනම ගබඩා කරගෙන තමයි චරිත ගොඩනගලා තියෙන්නේ. මේ පළවෙනි පොත නේද? මගේ පළවෙනි පොත. ඔච්චර මේ හොඳට ඒ අත්දැකීම කොහොමද පොත් කියවලමද ලබා ගත්තේ? පොත් ලියපු දැන් ලේඛකයෙක් විදිහට ලියන පළවෙනි පොතනේ. ඔබ සමනතරම් සංගීත ගීත නිර්මාණ කරලා තියෙනවා. හැබැයි පොතක් කියන්නේ තව විශේෂ දෙයක් එකතු කරන දෙයක්නේ. කොහොමද මේ ඔතරම් පොතක් ලියන්න අත්දැකීම් සම්භාරයක් එකතු කරගන්නේ? පුංචි කාලේ ඉඳලා පොත් කියවපු නිසාද? අතන මම සාමාන්‍යයෙන් කියවනවා. අතට පත්තර කෑල්ලක් හමුණත් කියවන කෙනෙක්. නමුත් ඒකම අර මට අර කොහොම අර මං ওই විදිහට ලියන්න පුරුදු වුණාද කියලා මම දන්නේ නැහැ. මං කිව්වා මං අර ඉස්සරහම ඩයරියක් ලියනවා කියලා. දැන් මම හැමදෙස්සෙම වෙනත් සංකල්පයක්, උදාහරණයක් වශයෙන් මම ඔගේ ටජ් මහලට අරුතක් කියලා තියෙනවා. දැන් ටජ් මහල කිව්වම ටජ් මහල තමයි අපි ඕන කෙනෙක් සලකන ආදරේ, ඉන්දියාව ගන්න ආදරේ සංකේතය. එතකොට මං ඉතින් බැලුවා ඒ ආදරේ සංකේතය වුණාට ඒක ඒ සංකේතවත් කරපු ඒ පුද්ගලයා
එක නිර්මාණය කරේ ඔහුගේ දෙවැනි බිරිඳ වෙනුවෙන්. ඉන්පස්සේ ඒ බිරිඳ නැති වුණාට පස්සේ ඔහු තවත් කෙනෙක් විවාහ වුණා. ඉතින් මම කල්පනා කර මේ මෙච්චර පිරිසිදු ආදරයේ සංකල්පය තජ්මහල නම් කොහොමද බිරිඳ නැති වෙච්ච ගමන් තව කෙනෙක් අසාද බැන්ද කියලා. ඒකනේ ආදරය කියන එක එච්චර ලාභද කියලා. ඉතින් මම ඒ වෙනකොට මට දැනිච්චයක් තිබුණා මේ මගේ මිත්තණිය ගත්තොත් මගේ ආච්චි එයා අඳින සුදු. මම දවසක් ඇහුවා ආච්චිගෙන් ඇයි ආච්චි සුදු අඳින්නේ දිගටම? මාල දාන්නේ නැහැ, වලලු දාන්නේ නැහැ. ඒකට කිව්වා මම ඉස්සර හොඳට අස්සන්ට ඇඳා. නමුත් සීය නැති වුණ දවසේ ඉඳන් මම එයාට එයා නිසා තමයි මම ලස්සන්ට ඇඳේ. දැන් මම ඒකින් දා සුදු දිගටම අඳිනවා. එයා වෙනුවෙන් මගේ ජීවිතේ මම කැප කරනවා කියලා. ඉතින් මට හිතුණා මගේ ආච්චි ටජ් මහල නිර්මාණය කරපු කෙනාට වඩා කොච්චර ආදරය තුළ උතුම්ද කියලා. ඉතින් අන්න ඔය සංකල්පේ ඔළුවට වැදුනම මං ඒ තුළින් කතාවක් නිර්මාණය කරනවා. පෙරවදනක් සාමාන්‍යයෙන් පොතක අන්තර්ගත වෙනවද? උල්ලයාණන්ගේ ආදරේ පෙරවදනක් නෑ. මෙතුමා මේ ලකී මහත්මයා පෙරවදනට ලියලා තින්නේ මෙන්න මේ ටික. හරිම ලස්සනයි, හරිම අපූර්වයි. කියන්නේ අලුත් දෙයක් විදිහට මම දකිනවා ඒක. ජීවිතේ ගොඩක් පාටකේන්ට හරි විරල අවස්ථාවක් වේවි. පෙරවදන කියලා මම මොනවද ලියන්නේ? මුලින්ම මේ කතා ටික කියවලා නිම කරන්න. සම්මතය වෙනස් කරලා මම පෙරවදන අවසානයේදී පවසන්නම්. ඒ විශේෂ හේතුවක් නිසා. මොකද්ද හේතුව? ඒ හේතුව තමයි දැන් ඕක කියවන්න ගත්තොතින් මම ලියන්න වෙනවානේ මේ කතාවල්. මේ මම නිර්මාණය කරපු ඒවා මේ විදේශික රටකින් ලියදන්ද මං එකද මම රහස හෙලි කරා මෙතනදී. දැන් මම පොතේදී මට අවශ්‍ය වුණා කියවන් යද්දී මේව පරිවර්තන කියන එක ඔළුවට එන පාඨකයාට. අවසානට ගියාම තමයි ඔවුන් දැනගන්නේ මේ පරිවර්තනයක් නොවේයි, පරිවර්තනයක් විලාසයෙන් තියෙන ස්වතන්ත්‍ර නිර්මාණයක් කියලා. ඒකයි මං කිව්වේ ඔය ඔය ශෛලියේ නිර්මාණය වෙච්ච පළවෙනිම පොත. ඉතින් ඒක මට සතුටක්. ඒක මේ ශ්‍රී ලංකාවේ අපේ පාඨකයන්ට මට අලුත් දෙයක් දෙන්නට පුළුවන්කම ලැබීම ගැන. ඒ වගේම ඔය හැම කතාවකම එක එක්කෙනාගේ ජීවිත රටාවන් අපි දකින මිනිස්සුන්ගේ ජීවිත මට අවශ්‍ය අවශ්‍ය තැන්වලට මම ගොනු කරලා තියෙනවා. ඒක මට මේකෙන් කියන්න බෑ කොහොමද කියලා ඒක කරේ. නමුත් කවුරු මේ පොත කියවොත් දැනේවි ඔහු රටවල් ගණනාවක සංචාරයක් ගිහිල්ලා ආවා වගේ ෆීලිං එකක් ඔහුට දැනේවි. දැන් සමහර එක කතාවක් හැර මෙස පොතේමියාවේ ආදරය කියන කතාව හැර අනිත් කතා නමේම මට දැනිච්ච මේ අත්දැකීම්, يعني මම දැකපු චරිත, මම දුටුව ස්ථාන, මම දුටුව ඒක සමහර පුද්ගලයන්ට වෙච්ච අසාධාරණ, ඒ සමහර ඒවා සාධාරණේ වගේ, සමහර මම දුටුව මිනිස්සු වර්ණයෙන් ඔය ටජ්මහල් වගේ ටජ්මහල් වර්ණනා කරාට මට පේන්නේ එයා එතු ඒ නිර්මාතෘ ඒ ආදරය හඳුන්වන කෙනෙක් නම් ඒ හතර පහ දෙනෙක් කාන්තාවන් එක්ක ඉඳන එක ආදරේ වෙන්න බෑ කියලා මට ඒ මට ඒ කෙනාගේ හැංගෙන විදිය වෙනස්. ඔව්. ඉතින් මට හිතෙනවා ආදරේ කියන එක ඔච්චර උතුම් නම් සමහර අය ආදරේ වෙනුවෙන් මුළු ජීවිත කාලෙම කැප වෙනවා. ඒක ඊට වඩා වටිනවා කියලා. ඔබ సౌందర్యයට ගොඩක් කැලුම් කරන කෙනෙක් නේ. ඔබ අධ්‍යාපනය පවා විතරනේ මේ සංගීත ශිෂ්‍යත්‍රි බොහෝ කාල සීමාව පුරාවට මේ ශිෂ්‍යත්‍රි දායකත්ව ලබා දෙන නිසා මේ කොහොමද මේ సౌందర్య හැකියාවත් එක්ක වර්තමාන සමාජය ගැන මොකද හිතෙන්නේ? සා විශේෂයෙන්ම ඔබ මේ අපි කතා කරන මේ මනෝ සමාජය ඒ දැනුම ලබා දෙන කෙනෙක්. එතකොට මේ වර්තමාන පරපුරේ තියෙන ඔය රසවින්දනය පිළිබඳ මොකද හිතෙන්නේ? වර්තමාන සමාජයේ විශේෂයෙන්ම තරුණ පරම්පරාව ගැන. වර්තමානයේ මම මගේ නෙතින් බැලුවොතින් ඇත්තටම රසවින්දනය කියන එක අද හුඟක් ගිලිහිගෙන යන මාතෘකාවක් වගේ බවට පත් වෙලා. ඒ කියන්නේ අද දැන් සංගීත ශාස්ත්‍රය ගත්තොත් මම අනු සමාජීය වැඩසටහන් වෙරේක් විදිහට අපිට පුංචි අවස්ථාවක් දෙන ලකී මහත්මයා අපිට වෙලාව පොඩ්ඩක් බලන්න ඕන. අපි වෙලාව බලලා නැවත කතා බහට එකතු වෙමු. හොඳයි, අපි කතා කරමු. මම අර කීමෙන් හිටියේ මම මනෝ සමාජයේ වැඩසටහන් වරේක් විදිහට අවබෝධ වෙච්ච දෙයක් තියෙනවා. අද ළමයි ෂණික වින්දනයට පුරුදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යම්කිසි නිර්මාණයක් කවියක් ලියන්න, කවියක් කියවන්න, පොතක් කියවන්න, හොඳ ගීතයක් විඳ ගන්න ළමයින්ට එක්ක වෙලාවක් නැහැ. සමහර විටක ඔවුන් ඒක විඳ ගන්න දන්නේ නැහැ. ඒ කියන්නේ ගීතයක පදවැලක් අරගෙන ඒකෙන් තියෙන යථාර්ථය අවබෝධ කරගන්න ළමයි උත්සාහ කරන්නේ නැහැ. මොකද්ද මේකෙන් කියන්නේ කියලා ඒක විඳ ගන්න ළමයි දන්නේ නැහැ. ඉතින් ඒක නිකන් හරියට නිකන් දාපි කියන්නේ ළමයි ෂණික රසයට
දැන් මම සමහරක ළමයි එක්ක කරද්දි කියනවා අපි තියනවා දැන් අපිට තියනවා ගොඩක්ම චීන කෑම. ඒව හරි රහයි. ගෙදර ගණත්ත කනකොට රහයි. ඉතින් අපි හැබැයි චීන කෑම රහයි කියලා කනම ඒ වෙලාවට. නමුත් ඒ කෑම අපිට එච්චරම ගුණදායක නැහැ. නමුත් අපි ගුණදායක කෑමකට සොයන්නේ නැහැ. නමුත් ඒ ගුණදායක කෑම අපි අතහරිනවා. ළමයි දන්නේ නැහැ අර ගුණදායක කෑමවල තියෙන රස. මොකද මලන් එක කාලම නැහැ. දැන් මම සමහර ළමයිගෙන් අහනවා අම්මා ගෙදර වුණ කරවිල හොද්දයි මාළු එකයි බිත්තරේ මැල්ලුමයිද රස එහෙම නැත්නම් චීන කඩෙන් ගේන චයිනීස් කෑම එකේ තියෙන මොකක් හරි නමක් කියලා ඒ කෑම එකද රහ. ඉතින් ළමයි කෙලින්ම කියනවා ඒ කඩෙන් ගේන කෑම එක රහයි. මං කියනවා ඕක රහයි. මොකද මං අහනවා එතකොට වඩා ಗುಣ මොකක්ද? ඉතින් ළමයි ඉතින් hina වෙනවා. ඉතින් පස්සේ මං කිව්වා ඉතින් අද තියෙන නිර්මාණත් ඒ වගේ ළමයි ಗುಣ දේ සොයන්නේ නැහැ රස දේ සොයනවා. නමුත් රසයි ගුණයි දෙකම අපිට ඕරි. නමුත් අද හොයන්නේ රස විතරයි ගුණ නැහැ. ඉතින් ඒකින්ද නිර්මාණයක් කරන්න ගියාම උනත් අපිට අර ගුණාත්මක දේ ඒකේ ඇතුළත් කරොතින් සමහර විටක මාධ්‍යිනුත් අවස්ථාව උදා වෙන පැත්ත අඩුයි. ඒ කියන්නේ මේ මොකද මිනිස්සුන්ගේ රස වින්දනය තියෙන්නේ අර ෂණික වින්දනයට. එහෙම නැත්නම් වීඩියෝ අපිට මොකද වීඩියෝ එකක් කරන්න ගියා කියලා සමහර ගීත තියෙනවා ඒ ගීතයට කොහෙත්ම අඩංගු නැති චිත්‍රයක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. සමහරලාට දක්නවා දොස්තරලා හම්බ වෙනවා ළමයි හම්බ වෙනවා ඒ ඇස්සේ බල්ලෝ දුවනවා ජෙට් යනවා ඒ කතාවට කොහෙත්ම ඒවා අදාළයක් නැහැ. ඒ ගීතය රස විඳ ගන්න විදිහක් නැහැ. මොකද වීඩියෝ එකේ තියෙන වෙනත් දෙයක්. ඉතින් මට හිතුණා මේ රස වින්දනාත්මක බව විඳින කොටසක් ඉන්නවා. නමුත් හුඟක් අද ෂණික වින්දනයට ගිහිල්ලා මොකද අපි නුඹද ගීතයක් අපි නිර්මාණය කරලා දෙනවා. මහන්සි වෙලා ඒ ගීතය කරාම ඒක ෆෝන් එකෙන් තමයි ළමයි බලන්නේ. ඒ ක්වලිටි එකක් එන්නෙත් නැහැ ඉතින් ලොකුවට කියලා. ඒක බලුවා ඒ ෆෝන් එකෙන් ඒ දවස් ටිකේ පොඩ්ඩක් එහෙමෙන් ෂෙයා කරා. එතනින් ඒක ගීතයක් ඉවරයි බැලිල්ලක් ඉවරයි ඒක අමතකයි එහෙම. ඉතින් ඒක කොහොමද වුනේ ඒකට මොකද්ද කරන්න ඕනේ කියන එක මේ කෙටි වෙලාවේදී කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. උල්ලියානාගේ ආදරය ගැන අපි කතා කරන ලකී දේව මහත්මයාත් එක්ක සහ එතුමත් එක්ක විවිධ දේවල් අපිට කතා කරන්න ඉඩ හසර වෙන වෙලා තියෙනවා අද දවසේ. උල්ලියානාගේ ආදරය කියන්නේ වසර 3ක විතර ලොකු කාර්යයක් කරපු පොතක් නේද එළි දැක්වීම සිදු වුණේ. කොහොමද ලැබෙන පාඨක ප්‍රතිචාර මේ වරකට? පාඨක ප්‍රතිචාර ඇත්තටම ගොඩාක්ම හොඳයි. ඒ කියන්නේ මේ සාමාන්‍ය දැන් අපි ප්‍රතිචාර බලන්න අපේ මේ මීඩියා එක තුලින් ගොඩක් සෝෂල් මීඩියා වලින් තමයි අපි ඒක දැනගන්නේ. දැන් සමහර විට දුරකථනෙන් කතා කරලත් කතා කරන අය කීපයක් ඉන්නවා. මං ඕකේ තියෙන්නේ ඒ ඔබ දාල්තන මම දැක්වු අත්දැකීම් කියලා. කොච්චර මාව විශ්වාස කරනවද පුතින් සමහර හුඟක් සමහර කාන්තාවන් සමහර පුරුෂයන් මට කතා කරලා ඒගොල්ලන්ගේ ජීවිත කතාවල් මට කියලා තියෙනවා. ආය ලියනකොට මේ මගේ සැඟවිච්ච කතාවත් ඔබතුමා ගන්න කියලා. ඉතින් මම මගේ මිතුරන්ට කිව්වා කොච්චර මාව විශ්වාස කරන්න ඕනේද මේ අය තමන්ගේ අති පෞද්ගලික විවාහ ජීවිතයේ අති පෞද්ගලික දේවල් මාත් එක්ක මෙහෙම පවසන්න. ඒගොල්ලන්ට ඒ පොත කියවනකොට මං කරේ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. මොකද මම ඔක ලියද්දි හිතුවා දැන් ළමයි කියවන්නේ නැහැ. කියවන්නේ කපත්තකින් වෙලාවක් නැහැ කට්ටියට. මම හිතුවා ඒක නිසා මම කෙටි කතා විදිහට ලිව්වේ සැරින් වතාවෙන් වතාව හරි එක කතාවක් කියවනවා වැඩ කරනවා ආයෙලා තව කතාවක් කියවනවා. නමුත් මේක අතට ගත්ත ඒ කලා ශිල්පීන්ට උදාහරණයක් වශයෙන් මට මතකයි කොරීන් අල්මේදා. කොරීන් මේ පොත අරගත්තා. කොරීන් මට කතා කරලා කිව්වා සාමාන්‍ය මම සිංහල පොත් කියවන කෙනෙක් නෙමෙයි ලකි. නමුත් මම මේක කියවන්න ගත්තා මං ගොඩක් මේක රස වින්දා. ඒ වගේම අපේ සිනමා අධ්‍යක්ෂකවරු සමහර මේ කලා ශිල්පීන් එවුන් මට පෞද්ගලික කතා කරලා කිව්වා අපි මීට කලින් ලැබපු නැති අත්දැකීමක් මේ පොතෙන් ලැබුවා. මට මතකයි තව මට කතා කරා මගේ නමත් මට මතකයි ඇගෙනම මාලිනී කියලා. ඒ මතන් වයස 70ක 75ක් විතර කාන්තාවක්. අය මට කියනවා මගේ ඌකේ සමහර ආදර විස්තර කරලා තියෙනවා මදු සමය ගැන එක එක කතාවන් වලට ආවේනිකව. ඇය කියනවා ඇය මේ පොත කියවද්දි ඇයට පුළුවන් වුණා කියලා ඇගේ ඒ පෙර කාලෙදී ඇගේ යෞවනයේදී ඇය කොහොමද ඒ ආදරේ විඳගත්ත කියන තැන්ට ඇව අරගෙන යන්නට ඔබතුමාගේ පොත සමත් වුණා කියලා මට වඩා ස්තුති කරලා එතුමා එතුමිය මගෙන් ඉල්ලුවා. අර ෂයිලොක් හෝම්ස්ගේ වගේ
මේ සංකල්පයෙන් තියන්නේ ඔබ මේ ලිව්ව පොත විතරයි. අනේ කරුණා කරලා මේ විදිහේම ශෛලියේ ඉදිරිපත් කරන්න. ඒක ආදරය කරනවා නේද? ඒ කියන්නේ ඒ ඇගේ ඒ කතාව මට ගොඩක් බලපෑවා. මේ මෙතන පැපිලියානේ හරි වගේ පිළියන්දලේ පැත්තේ වගේ කාන්තාවක් මට මතක නැහැ හරියටම. කොහොමද මේ පැත්තට සම්බන්ධ කෙනෙක්. ඒක මට වැදුණා. මං හිතුවා ඔව් එහෙනම් මම මේ ශෛලියේම කතා මේ එතකොට නියලෝණී කියලා දෙවණිය එකත් මේ ශෛලියෙමද මේ විදිහම ඔව් ඇත්තටම දෙවණිය එකත් ඔය මට ලියා ගන්න බැරි වෙච්ච සමහර විස්තර සොයා ගන්න බැරි වෙච්ච මේ කතාවල් තිබ්බා. කතාව ලියන් යද්දි මම දන්නේ සමහර නීතිමය ගැටලුවක් ආවා මේ රටේ මේකට කොහොම අවසරයක්ද තියෙන්නේ. ඒ වගේ හොයාගන්න බැරි වුණොත් මගේ කතාව තියෙනවා. ඒ සෑහෙන සත්‍ය විස්තර සොයාගත්තම තමයි මම දාන්නේ. ඒ වගේ හොයාගත් පසු හොයාගත්ත කතා ඇතුළුව තවත් ඒ වගේ කෙටි කතා 10ක් එලි දක්වන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් අර උල්‍යානාගේ ආදරයට ආදරය කරපු බොහෝ දෙනාට ඔන්න ඊළඟ පොතත් නවෝ දිනකින් ඔබ අතට පත් වෙවි කියන විශ්වාසය ලකී දේව මහත්මය ලබා දෙනවා. ඉතින් ඒ විදිහට තමයි. මොකද මිනිස් සමාජයේ අපිට නොඑක් දෙනා මුණ ගැහෙනවා සහ නොඑක් අත්දැකීම් අපේ ජීවිතවල ලැබෙනවා. මේ උලියනගේ ආදරය කෙටි කතා සංග්‍රහයේ තියෙන මේ කෙටි කතා තුලින් අපේ ජීවිතෙත් යම් යම් අවස්ථා තියෙනවා. අපිට ආදරය පරාජය ජයග්‍රහණ මේ හැමදේම හරි පොදුයිනේ. ඒ හැම දෙයක්ම මේ උලියනගේ ආදරයත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ නිසා සමාජයේ අපි කතා කරන බොහෝ උතුරුතුරු වර්තමාන සමාජයේ බොහෝ උතුරුතුරු උලියනගේ ආදරය හරහා ඔබට පාඨක ඔබට හොන්න රසවින්දනයකට එකතු කරගන්න අවස්ථාවක් සැදසිලා තියෙනවා. සංගීත කටයුතු කොහොමද අපි ඊගෙනත් කතා කරමු මේ දවස්වල. මොකද වෙන්නේ සංගීත කටයුතු හොඳින් කෙරීගෙන යනවා. මම පටන් ගත්ත ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමෙන්. හැබැයි පුංචි මේ එක එක දුකක්ද සතුටක්ද කලකිරීමක්ද මම දන්නේ නැහැ. නමුත් අර ඒ අපි ඒ කාලේ යනකොට අලුත් ගීත ශෛලියක් හඳුන්වා දීපු යුගයක් වුණා. එහෙත්තවසුව කාලේදී නමුත් ඒ ශෛලියේ නව නිර්මාණවලට අද මාධ්‍යයෙන් ඇත්තටම තියෙන්නේ හරිම මේ අඩු සැලකිල්ලක් කියලා තමයි මට දැනෙලා තියෙන්නේ. මොකද හැමදාම අර එදා ආපු ගීත ටිකම ප්‍රචාරය වෙනවා මිසක් ඒ ශෛලිය තුළ ඒක ඉදිරියට ගෙනියන්නට නිර්මාණය වෙන අලුත් ගීත ප්‍රචාරය වෙන්නේ හුඟක් මේ අඩුවෙන්. අවස්ථාවකුත් උදා වෙලා නැහැ ඒ වගේ ඒ ශෛලිය අලුත් ගීත නිර්මාණයට. ඉතින් මම උත්සාහ කරනවා මේ දැන් මම ආවේ 80 අගභාගයේදී 90 2010 දී ආපු කීප දෙනෙක් එකතු වෙලා ඒ රසය තියෙන නව ගීත නැත්නම් අපිට නව පරපුරට මේක නිකන් පැරණි ගීත කියන ශෛලියකට යනවා. එහෙම නොවෙන්නට නෑ. ඒකත් සදාකාලයටම පැවතීගෙන යන අලුත් සංගීත රටාවක් කියන එක දැනෙන්නට අලුත් නිර්මාණ ටිකක් කරගෙන යනවා. අපි ඒ නිර්මාණ ගැනත් ඉදිරියේදී කතා කරමු නේද? අනිවාර්යයෙන්ම. ඔබ මේ පුංචි කාලේ කියවන්න පටන් ගත්ත දැනුම තමයි කියලා තිබුණා මේ හොඳට මේ උල්‍යානාගේ ආදරයට උනත් එකතු කරගන්න පරිවර්තන කෘතීන් වෙන්න පුළුවන් ඕනෑම දෙයක් කියවීම තුළින් තමයි ඔබ කතා කරන්නේ බොහෝ වෙලාවට. ඔබ මේ පොතට ඇතුළත් කරලා තියෙන මෙන්න මේ විදිහට මානසික දිළිඳු බව තුරන් කළ හැකිවන්නේ උසත් සිතුවිලිවලට පමණයි. දැනුමින් උගත් මිනිසුන් සිටි පමණින් දේශයක් හෝ රටක් දියුණු නොවේ. මානුෂිකත්වයේ සපිරුණු පොහොසත් මනසක් ඇති මිනිසුන් බිහිවන්නේ උසත් සිතුවිලි වලින් පමණි. ඉතින් දයාබර සිත සිතන්න, ලියන්න, දකින්න, අදින්න, පවසන්න, ගයන්න, ඉතිරි කරගන්න, බෙදාගන්න, සොයන්න, නිපදවන්න, විඳින්න උසස් මානුෂික සිතුවිලි පමණක්ම. අදහසක් දෙමු, උපදෙසක් දෙමු. මානසික සිතුවිලි ජීවිතයට අපේ බොහෝ වැදගත් වෙනවා. ඒ නිසා ජීවිතයේ ඉදිරියට යන රසවින්දනය කියන එක අපිට ගොඩක් එකතු කරගන්න පුළුවන් වෙනවා. අවසාන වශයෙන් මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්නේ? ඕක තමයි මගේ ඉගැන්වීමේ මූලික අරමුණ. හැමතිස්සෙම හොඳ දේ හිතන්න, හොඳ දේ කරන්න, හොඳ දේ පවසන්න, හොඳ දේටම හිත යොමු කරන්න. අපි හිතමු යම් කිසි කෙනෙක් ඒ කෙනා නින්දට යන කලින් හිතුවොතින් අද දවසේ මම කරපු හොඳ වැඩ මොනවද? ඒ හිතුවොතින් එයාට මතක් වෙන බල මම අහවලාට මේ උදව්ව කරා. මං අහවලාගේ හිත බිඳිලා තියෙද්දි මං එයාට සැනසීම දුන්නා. එහෙම හිතුවොතින් එයාට එයාට ලොකු මානසික තෘප්තියක් එන්න පුළුවන්. නමුත් අපි ඒ දවසේදී කරලා තියෙන මං අහවලාට ඊදිසියා කරා. අපේ යටහිත කියලා නම් එහෙම ඔයා හොඳට හිටියට ඔයා අහවලාට ඊදිසියා කරා. ඔයා අහවලාගේ හැකියාවට කටුව ගැහුවා. එහෙම නැත්නම් ඔයා අහවලාගේ දියුණුවට යටහිතින් අකමැත්ත පෙන්නුවා. ඔයා උඩින් හොඳ මූණක් පෙන්නලා යටින් ඒ කෙනාට විනාශය ප්‍රාර්ථනා කරා. අපි එහෙම හිතුවොතින්
අපි වැඩිපුර කරලා තියෙන්නේ වැරදි දේවල්. ඉතින් මම හිතන්නේ මම හැමතිස්සෙම දරුවන්ට කියනවා හැමතිස්සෙම හොඳ දේම හිතන්න. තමන්ට කවුරු වැරදක් කරා වුණත් වෛර කරන්නේ නැතුව ඒ වෙනුවෙන් සටන් කරන්න වෛරය කෙනෙක් හිතේ තියාගන්න එපා. ඔය තමයි ඉතින් කියන්න තියෙන සරලම නේද? කාල වේලාව අවසන් වෙනවා. අපි තව දවසක දැන් උල්ලියානාගේ ආදරය මේ විදිහට කතා කරා වගේ දෙවෙනි පොතත් බොහොම ඉක්මනින් පාඨකයන් අතට පත් කරගන්න ඔබට අවස්ථාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සහ ඒකෙනත් අපිට කතා කරන්න දවසක් ඉක්මනින් උදා වේවි කියලා විශ්වාස කරන ඔබම ස්තුතියි. අද දවසේ සම්බන්ධ වුණාට අපිත් එක්ක හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපිත් එක්ක එකතු වුණේ ගායන ශිල්පී සංගීතවේදී ඒ වගේම ලකී දේව මහත්මයා ලේඛකයෙක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන් ඕව දැන්. බොහොම ස්තුතියි වන් සබදාස. බොහොම ස්තුති සිරස මාධ්‍යාලයටත් මට ආරාධනා කිරීම ගැන. හොඳයි. අපි හැමනම් හදට සමගන්න ආදරණීය ජීවිතය නැවත හෙට උදෑසන අපි ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුෙන් තමයි සමගින යන මිනිතු කරන්නේ. හැම දිනටම අද දවසේ යහපත් සුබ දවසක් වෙන්න කියන ප්‍රාර්ථනාවත් සමගින්. අයි බොන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.